ඔය ගුරුවරු පාරට බහින්න ඕනේ නැහැ. එදා අපේ ආණ්ඩුව තියුණා නම් එදා ගුරු වැටුප් විෂමතාවය නැති වෙනවා ජනවාරි පළවෙනිදා ඉඳලා 2021. ඒ සඳහා මුදල් වෙන් කරපු ආණ්ඩුවක් පන්නලා තමයි රජයේ සේවකයෝ 65% ඡන්දේ දුන්නේ. මොකද ජාතික ආරක්ෂාව කියන එක. එක එක රටක් රටක් ඉතිරි වෙන්න ඕන අයියා. අදේ ඒ රාජ්‍ය සේවකයෝ අද 100%ක් 99%ක් නෙවෙයි 100%ක් අද මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කියලා, මේ ජනාධිපතිට ගෙදර යන්නේ කියලා, ගෝට ගෝ හෝම්, රාජපක්ෂ ගෝ හෝම් කියලා අද මහා වැඩවර්ජනයකට පිවිසලා තියෙනවා. අද දුම්රිය සියල්ලම එකම දුම්රියක් වැඩ කරන්නේ නැහැ. අද තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම එළියට බැහැලා. අද විදුලි බල මණ්ඩලයේ සියල්ලම එළියට බැහැලා. නමුත් විදුලි ඉංජිනේරු එළියට බැහැලා වුණාට විදුලි ඉංජිනේරු කියනවා විදුලිය සපයනවා, අපි කියන්නේ විදුලිය සපයන්න මේ වෙලාවේ. මොකද රෝහල් තියෙන්නේ ඉතාමත්ම අමාරු තත්ත්වයක. ඒ වගේම ජල මණ්ඩලය ඇතුළු සියලු මේවා පෙට්‍රෝලියම් මේ හැම තැනකම අද සේවකයෝ 100%ක් එළියට බැහැලා. ඊයේ රෑ කුමන්ත්‍රණය කරලා අර නිස්සංක සේනාධිපති කියන මිනිහායි මේ 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 රජයේ මේ රටේ සම්පූර්ණ ධනය හොරාකාපු එවුන් ඊයේ වැඩ මේව කරලා කුමන්ත්‍රණය කළා දුම්රිය වැඩවර්ජනය කඩාකප්පල් කරන්න හැදුවා. දුම්රිය රියදුරු සංගමය නොයෙකුත් කට්ටියට වරදාන දීලා ඒවා කඩාකප්පල් කරන්න හැදුවත් ඒකේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් ඒක 100%ක් සාර්ථක වෙලා එකම දුම්රියක්වත් පාට දාන්න බැරි වුණා. ඒ වගේම ස්ටේෂන් මාස්ටර්ලාගේ යූනියන් එකේ ඒක ඇතුළටත් ඉත්තෝ යවලා වරදාන දීලා ඒවා කඩාකප්පල් කරන්න හැදුවට සියලුම ස්ටේෂන් මාස්ටර්ලාද බැහැලා. ඒ නිසා මතක තියාගන්න නිස්සංක සේනාධිපතිලා දැනගන්න බ්ලගේ කාලේ ඉවරයි. තමුසෙලා ගිය සැරේ බේරුණාට එන සැරේ බේරෙන්නේ නැති විත්තියත් මතක තියාගන්න. ඒ නිසා සේනාධිපතිලගේ මුදල් වලට මේ රට යට වුණ කාලයේ අවසන් රාජපක්ෂලගේ මුදල්ලට රාජපක්ෂලගේ බලයට මේ රට ඉව මේ යට වුණ කාලයේ අවසන් දැන් ජනතා බලයට මේ රට යට වෙලා හමාරයි. එක එක මේ රටේ හූරා කාපු ධනය මේ රටේ මිනිසුන්ගේ රීරි මාංශ හූරා කාලා හම්බ කරගත්ත සල්ලි වලින් රාජපක්ෂලව බේරගන්න බෑ ඒ කාලයේ අවසන්. ඒ නිසා මේක හොඳ පෙරහුරුවක්. අපි එන සතියේ පාර්ලිමේන්තුවේ 3 වෙනිදාට අපි පෙන්නනවා බහුතරය කාටද කියලා. ඊට පස්සේ අපි පෙන්නනවා මේ ආණ්ඩුවම ගෙදර යවලා එන සතිය ඇතුළතදී.